රජතුමා යුද්ධර කලින් මෙතන මීටින් එහෙම තියන්නේ නැති සෙන්පතිවරුත් එක්ක එකතු වෙලා ඉඩ තියන ගොඩක් මෙතන Good morning. කොහමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමට ඇති කියලා. අද අපි යන්නේ ජෝසන් රජවංශයෙන් පැවතෙන තේජොන් රජතුමාගේ බලකොටුව බලන්න. මේ බලකොටුව හදලා දෙන 1417 සේජොන් රජතුමාගේ පරම්පරාවෙන් රජතුමෙක් තේජොන් කියන රජතුමා හදලා තියෙන්නේ. මේ පැත්ත යුද්ධේ පටන් ගන්නින් තමයි මේක හදලා තියෙන්නේ. අපි අතුරුල ගිහලා බලමු කොහොමද කියලා. ඔන්න අපි දැන් බලකොටුවේ දොරටුව ළඟට ඇවිල්ලා ඉන්නේ. මෙතනින්ද බලනකොට බලකොටුවෙන් භාගයක් විතර අපිට බලා ගන්න පුළුවන් කොච්චර ලොකු භූමිකමක පිටලා තියෙනවද කියලා. ගොඩාක් ලස්සන බලකොටුවක්. මෙතන දැනට පාවිච්චි වෙන්නේ කොරියන් ඩ්‍රාමා ලොකේෂන් එකක් විදිහට. කොරියන් ඩ්‍රාමා බලන අයට නම් මේ බලකොටුව දැකිතින් ගොඩක් දේවල් මතක් වෙනවා ඇති. ගොඩාක් ශක්තිමත්ව හදලා තියෙනවා ගල් වලින් මේ බලකොටුව. ඒ කාලේ මේ උඩ සෙබළු එහෙම ඉන්නේ නැති දුණුයි තල තියාගෙන මට නම් මතක් වෙනවා කොරියන් ඩ්‍රාම වල සෙබළු එහෙම යනවා ලස්සනට. මෙතන ප්‍රධාන දොරටුව තියෙනවා. මෙතන අස්පේ පිට නැගලා කට්ටි යනවා එහෙම මට නම් ඇවිල්ලා පේනවා මේ වෙලාවේ. ගොඩාක් ලොකු ආරක්ෂාවක් කරේ තමයි මේ බලකොටුව තිබිලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ බලකොටුවේ ප්‍රධානම දොරටුව. ගොඩාක් ලොකු දොරටුවක් මේක. මේ පේනවට වඩා ගොඩක් ලොකුයි මේ දොරටුව. සාමාන්‍ය ලොකු වාහනයකට උනත් යන්න පුළුවන් තරම් ලොකු දොරටුවක් මේක. එයන් ගොඩක් ශක්තිමත් දොරවල් දෙයක් දාලා තියෙනවා මේකට. මෙතන තියෙන මුරුකුටි උඩ නැගලා බලමු අපි. උඩින් ලස්සන කොඩි වගේක් පේනවා. අර කොරියන් ඩ්‍රාමා වල යුද්ධරය යද්දී සෙබළු අරගෙන අස්පෝ පිට යන්නේ. ඒ කොඩි තමයි තියෙන්නේ එතන. මෙතන ඩ්‍රාමා කරද්දී යූස් කරන නිසා තමයි තවත් ඒ කොඩි එතන තියෙන්නේ. එක එක ජාතිය කොඩි තියෙනවා. මම හිතන්නේ සේනාංකවල කොඩි වෙන්නේ නැති මේ. මේ වෙන් තමයි ඉතාල වලින් විදින්නේ නැත්තේ ඒගොල්ලෝ.
මෙතන තියෙන මේ ලොකේෂන් එක කරපු ඩ්‍රාමා ටිකක් අපි බලමු මේ ඩ්‍රාමා එක 2019 කරලා තියෙන්නේ කියලා කියනවා ඒකේ නම නොක්දුකොත් net එකේ සර්ච් කරොත් ඔයාලට හොයාගන්න පුළුවන් එතන මේ ලොකේෂන් එකේ කරපු ඩ්‍රාමා කොහොමද තියෙන්නේ කියලා ඔයාලට ඩ්‍රාමා එකෙන්ම බලා ගන්න පුළුවන් මෙතන කරපු තව ඩ්‍රාමාවක් තමයි නොක්දු චොන් කියන්නේ ඒ ඩ්‍රාමාවක කරලා තියෙන්නේත් මෙතන කියලා තමයි සඳහන් වෙන්නේ ඔයගොල්ලෝ කොරියන් වලින් සර්ච් කරනවා මේ අකුරු ගහන්න පුළුවන් මේ බෝඩ් එකේ බලලා විස්තර ගන්න පුළුවන් ඔයාලට තව මේකේ වැඩි විස්තර මගේ පේජ් එකක් තියෙනවා සැරිසරන්න කියලා මම ඒ පේජ් එකේ දාන්න පුළුවන් අය ගිහිල්ලා බලන්න අපි යන ලොකේෂන් එක බලන්න උදේම ඉඳ කවුරුත් නැහැ අද දෙතුන් දෙනෙක් විතරයි ඉන්නේ ඉතින් මාස්ක් එක දාන්න ඕනේ නැහැ මාස්ක් එක ගලවගෙන පාඩුවේ ගියාකි මං හිතන්නේ මේ තියෙන මාලිගාව ඇතුළට යන්න නැහැ කොරියන් ඩ්‍රාමා වල දකිනා වගේම තමයි අසන්නට වහල කැටයන් ඇඳලා තිනවා කැටයන් කපලා නෙවෙයි තියන්නේ ඇඳලා තියන්නේ මේ චිත්‍ර වගේ මේක නะ උඩට යන්න තැනක් එතන උඩට යන්න පුළුවන් බෙදලා වහලා තියෙන දොරට මේ පැත්තේ ඒ වගේ තමයි මේ පැත්ත ක්ලෝස් කරලා තියෙන්නේ गोड़ा पारना नहीं सावे नहीं क्लोज कर दी ने हेतुड़ की बाम साउथ वी गया लंकाय वगे हम कट्टी में हेती ना वहीं तने नंगाली रगी लगी ना अत्यावश्य दिन मुखद रतन तेवीन पोडर हड़गी बलू मेतन तीन लसन मंड प्या इसरा गल बलू मम हिता रजतमा मीटिंग तीन पावचर मंडपे वगे युद्ध कल रसिंग मेके मेतन तीन वहाल तीन अतुट दिना मे पर्ना इधर सारे दाहते हदल तीन के विस्तर भागते विस्तर तीन मेके अतुट पुटक पुड़वा बलमे मेतन मुखद पड़ी बोडे तीनवा सिंपरल पसक उल्ला कसो एक्ने से गलवला अतुट अन्न कीलावा मकर पुरपत मैं मकर हड़ता मेकोलू मे आटे तीन मेक यदा हारसी दाहते कराकी चल असन तीन दावत
ලස්සන පොකුණක් තියෙනවා මෙතන. නෙළුම් තියෙන්නේ මේකේ. ඔය තනිකර ලීයමයි කරලා තියෙන්නේ. අතුලට ගිහිල්ලා බලමු මොකද්ද කියලා. හැබැයි ඒකත් ගොඩක් ලස්සනට හදලා තියෙනවා. මේක තමයි ප්‍රධාන දොරටුව එකේ. මේක තියෙන්නේ හැබැයි බලකොටුව ඇතුලේ වෙනම ආපහු හදලා තියෙන්නේ. මට හිතෙන්නේ නම් මෙතන පාවිච්චි කරන්නේ කොරියන් ඩ්‍රාමා රූගත කරද්දී කට්ටියට දනුවන් දෙන්නේ ඒ වගේ ජවනිකාවක් රූගත කරන්න වෙන්නේ නැති. ඒකට අවශ්‍ය කරන උපකරණ තියෙනවා මෙතන ඩ්‍රාමා බලන කට්ටිය නම් දන්නවා. මේවා නම් මෑත කාලේදී හදපුවා වෙන්නේ නැති. රූගත කිරීම වලටම හදලා තියෙනවා ඇති මෙතන. අපි දැකලා තියෙනවා ඩ්‍රාම වල මේ පොළු වලින් මේ පුටුවේ බැඳලා ගහලා ප්‍රශ්න කරනවා වගේ ඒ වගේ නාට්‍ය දර්ශනෙ තියෙනවා. ඒ වගේ ඒවට පාවිච්චි කරන ඇති ඒගොල්ලෝ. මේ මාලිගාව නම් ගොඩාක් පරණයක් වගේ තමයි පේන්නේ. උඩට ගිහිල්ලා බලමු. මේ තනි දව කඳන් තියෙන්නේ ජොයින්ට් එකක්වත් නැහැ මේ වගේ. මේ වනම් මේ බිත්තිරන් ඒ කාලේ හදපුවාම කියලා තමයි හිතෙන්නේ. ගොඩක් පරණ පාට පේනවා. බැම්මන් ඉන්නේ බලකොටු ආරක්ෂාවට හදලා තියෙන ප්‍රාකාර බැම්ම උඩ. මම පෙන්නනවා ඔයාලට කොච්චර මාංශයල හදලා තියෙනවා කියලා ආරක්ෂාවට. මේ බැම්ම තනියට පස් වලින් හදලා තියෙන්නේ. මේ මුළු භූමිය පුරාම තියෙනවා මේ බැම්මක්. මේ මාලිගාව වැඩ කරලා තව ඉස්සරහ ගිය දිගට මේ වගේ තමයි බලාගෙන තියෙන බැම්ම. මෙතනත් තියෙන ලස්සන පොකුණක්. නෙළුම් තියෙන ගොඩක්, නෙළුම් වට්ටුත් තියෙන ගොඩක්.
රූපුත් තියෙනවා. මේ ලොකේෂන් එකේ අන්තිමනම් බලන්න තියෙන මේ වැව තමයි මේ නෙළුම් දකින්නකොට හරි සතුටක් දැනෙනවා හිතට. මොකෝ ලංකාවෙන් ඉඳලා ආවට පස්සේ මේ නෙළුම් දකින්නවාමයි මම. මේ අපේ ගමේ වැවෙත් මේ වගේ තියෙනවා. नेलु मल्लम पेन है बट गुडा पेरलवा मुझा कुटे वीडियो की वरा वीडियो हूं चानेल के सब्सक्राइब कर लिया वीडियो की वर बलवना सर ना हेम पारिश्रमिक इन्हें।